සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් දුම්රිය රජනියන් කුමාරිකාවන් අතරට එක් වුණ අලුත්ම අමුත්තා වන්නේ ඇල්ල ඕඩීසී දුම්රියයි. ආරම්භයේදී අපේ රටේ සුන්දරත්වය නරඹන්න හා අපේ රටේ ජනතාවට නිපාඩුවක් ගත කිරීම සඳහා මෙම දුම්රිය ධාවනය වූයේ මහනුවර සිට පමණයි. පසුව රටේ පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් නවතා දැමූ මෙම නවතම ඕඩීසී දුම්රිය නැවතත් තම ප්‍රවාහනය පුළුල් කරමින් බදුල්ලේ සිට කොළඹ දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් දිවීම ආරම්භ කරන ලදී. ඉතින් මෙම ඇල්ල ඕඩීසී දුම්රිය ගමන් ගන්නා ඔබට ලැබෙන අත්දැකීම් විශාල වන අතර ලංකාවේ මිනිස්සුවත් හරියට නොදකපු ලස්සන ස්ථාන මෙහිදී දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. එහිදී කඳුවැලි, දියඇලි, මන්රම් ස්ථාන බොහෝමයක් හමු වෙනවා. ධාවනයේදී ගලපට පිහිටි අශ්වවලික දියඇල්ල සමීපව දිස්වන අතර එය පසුකර යන විට හැටන් දුම්රිය ස්ථානය හමු වෙනවා. එහිදී ශ්‍රීපාදය සමීපව දිස්වන අතර එම ස්ථානයේ දුම්රිය ගමනකදී පමණක් දර්ශනීයව නැරඹිය හැකි වෙනවා. ඒ එක්කම මනරම් කඳුපන්තියක් ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ දකුණු පසින් දැක බලාගත හැකි වන අතර ඒ සමගම පිහිටි සානුවත් ස්වභාව සෞන්දර්යයෙන් පිරි ලස්සන ස්ථානයක් වෙනවා. ඉන්පසුව පැරණි පාලමක් පසුකර ළඟාවන්නේ නානුවේ දුම්රිය ස්ථානයටයි. එයින් දුම්රියකට පමණක් විශේෂ වුණ ගෝණ පැනපු ඇල්ල පසුකර අප ළඟාවන්නේ ලංකාවේ උසම දුම්රිය පළ පිහිටි පට්ටිපොළ දුම්රිය ස්ථානයටයි. බෑවුම් සහිත මාර්ගය ආරම්භ කරමින් කඳුරට දුම්රිය මාර්ගයේද ඉන් ඔබට තෙත් කලාපයේ දේශගුණික කලාප දෙකක් පසු කරන සුවිශේෂී අංක 18 දරන බිංගේට පිවිසෙනවා. ඉන් වම්පසින් ඉතාමත් සුන්දර ලෙස වැලිමඩ සානුව දර්ශනය වෙමින් හපුතලේ දියතලාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන පසු කරමින් ඇල්ල දුම්රිය ස්ථානයට පිවිසෙනවා. ඇල්ල දුම්රිය ස්ථානයෙන් පසුව අපගේ නෙත ගැටෙන්නේ දුම්රියට පමණක් සුවිශේෂී පාලමක් වන ආරක්කු පාලම වෙතටයි. ඉතින් මෙවැනි සුප්‍රසිද්ධ ස්ථාන හරහා ගමන් කරන විට ඒවන් නැරඹීම සඳහා ඉතා සෙමින් දුම්රිය ධාවනය කරවා එම ස්ථාන ප්‍රදර්ශනය කරන අතර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇති පරිදි සමහර ස්ථානවලදී දුම්රිය නවත්වා එහි ඓතිහාසික වටිනාකම ගැන අවබෝධයක් ලබා දීමද සිදු කරනු ලබනවා.